සනක් ට්‍රවල් ලයික් ලලාන් සංචාරත් එක්ක එකතලායි නොගොල්ලෝ අද දවසේදී මේකතු වෙන්නේ බොහොම වැදගත් සංචාරයක් එක්ක. මේක ඇත්තටම සංචාරයකට එහා ගිය වන්දනාමානයක් විදිහට ශ්‍රී ලාංකීය ජනතාව සලකනවා. ඉතින් මම මේ ගමන් කරන්නේ ශ්‍රීපාදය වන්දනා කිරීම සඳහා රජමාවත ඔස්සේ. රජමාවත ඔස්සේ ගමන් කරපු උදවිය දන්නවා කොහොම අපහසු මාර්ගයක්ද මේ රජමාවත කියලා කියන්නේ. ඒකට හේතුව මේක දුරින් නලතන්නිට වඩා කිලෝමීටර් 2ක් විතර වැඩි වෙනවා. ඒ වගේම තමයි මෙහි සම්පූර්ණ මාර්ගය පුරාවටම පඩි 11,200 ගානකට ආසන්න ප්‍රමාණයක් මළුව දක්වා තියෙනවා. ඉතින් මෙහෙම ගත්තාම මේ රජමාවත කියන ටිකක් අපහසු ශ්‍රීපාදය තරණය කිරීමක්. ඉතින් මේ අපහසු මාර්ගය ඔස්සේ, ඒ කියන්නේ මගේ ශ්‍රීපාද වන්දනා කිරීමේ හතරවන මාර්ගය, ඒ වගේම පස්වන වන්දනා කිරීමේ අවස්ථාව. ඉතින් 2020 වර්ෂයේ පළමු වන ශ්‍රීපාද ගමනේ තමයි මේ විදිහට රජමාවතින් මම ආරම්භ කරේ. ඉතින් අද දවසේදීත් ට්‍රැවල් ලයික් ලලාන් සංචාරයෙන් මම විතරයි එකතු වෙන්නේ. ඉතින් මීට ඉහතදී මම ගමන් කරේ රජමලේ සඳකල තැන්න හරහා. ඊට වඩා මේක පොඩ්ඩක් අපහසු වෙනවා, මොකද මේක පඩිපෙල් වලින් නිර්මාණය වෙලා තියෙන නිසා. ඉතින් උදේ එනකොට පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වුණා. විනාඩි 30ක් විතර මට කාලය අපතේ ගියා. මම 9ට තමයි මේ ගමන ආරම්භ කරේ. දැන් ඊට කලින් මට ආරම්භ කරන්න තිබුණා හේතුව මම පැහැදිලි කරන්න, මොකද Google Map එකේ තියෙන වරදක් නිසා ඒක මම නිවැරදි කරලා මේ වීඩියෝ එකේම ඔයගලන්ට ඇමිනීමක් කරනවා. මොකද ඒක ඕගොල්ලන්ගේ පහසුව සඳහා. දැන් අපි එහෙනම් ඉදිරියට ගමන් කරමු. අපි අම්බලන් ටික අඳුර ගන්න ඕනි ඉස්සරලම.
අපි ඇන්දා රටේ ජවක දීත වුණා සමාජයේ විදු පිහිට වුණා සමාජයේ විදු පිහිට වුණා වයි වයි වෝ කරුණාවයි තයි 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 දෙවි පිහිටයි වයි වයි වෝ කරුණා ගොල දකින්න කොකටිය කන්ද පවච්ච ගමන් හම්මෙන සුවිශේෂී ස්ථානයක්. ගල්බමි වලින් සකස් කරල තින හොඳයි. දැන් කොකටිය කන්ද ආපන ශාලාව එමනතේ කඩේ පහු කරගෙන අඩි 2410ක් වගේ දැන් නැගලිවරයි. ඉතිං අද පොය දවසක් දිනේ සඳහන් කර 2020 ජනවාරි 10 වෙනිදා. ඉතින් ජනවාරි මාසේ පොය දවසේ මම හිතන්නේ මේනකොට ශ්‍රී භාතය වැඳ නමස්කාර කරන්න බොහෝ ජනතාව නලතන්නේ මාර්ගයෙන් මේ වෙනකොට පැමිණිලා ඇති. ඉතින් මම යන්නේ රජමාවතෙන් මහගිරි දඹේ කිට්ටු වෙනකොට ලොකු ට්‍රැෆික් එකකට සැටෙන්න වෙයි. පොඩ්ඩක් එතනදි කාලය වැය වෙයි කියලා හිතනවා. ඉතින් මේ මගේ මේ අවස්ථාවේදී උත්සාහය ඔගලන්ට මගේ සංචාරයන් පිළිබඳ හොඳ මතකයක් තියෙනවා නම් මම ගිය වසරේදී මාර්තු මාසේ 4 වෙනිදා එරත්නපාරේ නැග්ගා. ඒ කියන්නේ උදේ 7:45 ආරම්භ කරපු ගමන මම හරියටම පැය 6:45කින් ශ්‍රී පාදස්ථානය කරා ළඟා වුණා. සාමාන්‍යයෙන් මේ එරත්නපාරෙන් ගමන් කරන්න සාමාන්‍යයෙන් එක දිගට නැග්ගත් පැය 8-9 කාලයක් බොහෝ විට 10 ඊටත් එහා කාලයක් ගත කරනවා ගොඩක් සංචාරකයන් වගේම සදහැවත් ජනතාව. ඉතින් මට පුළුවන් වුණා අඩු කාලයකින් නගින්න වගේම එදා දවසේදී එරත්නපාරෙන්ම නැවත පල්ලම් බහින්නටත් මට හැකියාව ලැබුණා. මම රෑ 10 වෙනකොට එදා දවසේදී පහළට ඇවිල්ලා මං ගෙදරටත් ගියා. ඉතින් ඒ සුවිශේෂී ක්‍රියාන්විතය මං රජමාවතෙත් සිදු කරන්න උත්සාහ කරනවා. නමුත් ආරම්භ කරේ මං 9 උත්සාහ කරනවා. රෑ 10 කලින් පල්ලම් බහින්න බැරි වුණොත් මම අම්බලම කරැඳින්න තමයි උත්සාහ කරන්නේ. සූදානම් පිට ඇවිල්ලා තියෙනවා. බලමු මේ රජමාවතෙත් මට මේ කාර්යය සඳහා හැකියාව ලැබෙයිද කියලා. දැන් මේ ඔගොල්ලෝ දකින්නේ ලිහිණිහෙල ආපන ශාලාවත් එක්ක තියෙන අම්බලම. ඒතර ලිහිණිහෙල හරි විශේෂිතයි. මොකද ශ්‍රීපාදේ නමස්කරන්න ආපු කාන්තාවකගේ නමින් නම්ච්ච එක්තරා විශේෂිත අම්බලමක්. ඉතින් මේ පිළිබඳව අපි ඒ ස්ථානෙටම ගිහිල්ලා සාකච්ඡා කරලා බලමු. දැන් මේ ඔගොල්ලෝ දකින්නේ ලිහිණිහෙල ආපන ශාලාවත් එක්ක තියෙන අම්බලම.
අඩි හාරදාහේ සීමාව හරියට වෙනකොට මොගලන්ට බලාගන්න පුළුවන් දැඩි බෑවුමක්. මේ දැඩි බෑවුම ඉහළ කොටස Thank you.
දස් නමසීකට පස්සේ නැටි වන්දාකට ගෙට විදි තමයි පොඩි තැන්නක් වගේ කොටසක් අහුවෙන්නේ. දැන් කළුගඟ ආරම්භ වන ස්ථානයට ආසන්නයි. ඊළඟට අපි ළඟා වෙන්නේ හරි සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි කළුගඟ ආරම්භ වන ස්ථානයක බලමු ස්ථානේ. අපි ළඟා වෙන්න යන්නේ ගෙත්තම්පාන අම්බලම දක්වා. දැන් මේ වෙනකොට සදාවතු අම්බලම තුලම රැඳිලා ඉන්නවා. කිරිකෝඩුකාරයම ගෙත්තම්පානේ තමයි තමන්ගේ ගෙත්තම් සිදු කරන්න පටන් ගන්නෙ. Thank you.
ලාවට පස්ස විඩිය එකක් කරන හම්මුණේ මේ මම ඉන්න දැන් පල්ල හැපෙන්නේ මැහැල්ල මල කඳුර යාපන ශාලාව මැල්ල ආපන ශාලාව දැම් මම මෙතනට එනකොට දැන් හරියටම වෙලාව පැය හතරක් ගත වෙලා තියෙනවා ඕ නෑ දැම් වෙලාව පැය පහක් ගත වෙලා තියෙන දැම් වෙලා දෙකයි නමට නම් පටන් ගත්තේ දැම් හරිරම් වෙලාව එකයි 59යි කියන්නේ හරියටම පැය පහක් ගමන් කරලා තිනවා තව පැය එකමාරක දුරක් යන්නත් තියෙනවා එහෙනම් අපි ඉදිරියට ගමන් කරලා බලමු thank you.
වෙලාව 2:38. ඇත්තටම හීනයක් සැබෑ වුණා වගේ. මොකද මම ටයිම් කරලා තියෙන්නේ 3 වෙද්දී මළුවට යන්න ඕනි කියන එක. පැය 6කින් මේ ගමනේ අවසන් කරන්න උත්සාහ කරන්නේ රජමාවතෙන්. ආසන්නේ ඉන්නේ මම. මේ ටික තමයි ටිකක් බොහොම අමාරු වෙන්න ගින්නේ. 2020 ජනවාරි මාසේ පොය දවසේ, කියන්නේ 10 වෙනිදා මේ වර්ෂයට මම ආරම්භ කරනවා සංචාරය ශ්‍රී පාදයේ කරුණා කරලා. ඉතින් පස්සේ මේ වර්ෂේ මට බොහොම වැදගත් වර්ෂයක් වෙනවා. සංචාරයන් කිහිපයක්ම යන්න තියෙන වර්ෂයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මම උත්සාහ කරනවා එනම් හරියටම 3 වෙනකොට මළුව දක්වා ළඟා වෙන්න. එනම් සුමන සමන් දෙවි පිටින් මම මේ අවසන් පඩිපෙල් කීපය මාගිරි දඹය තරණය කරන්න උත්සාහ කරනවා. දැන් වෙලාව 2:49. දැන් වෙලාව හරියටම 2:58. මට 3 වෙද්දී ඉහළට නැග ගන්නට බැරි වෙනවා. මිනිත්තු 10ක දුරක් තියෙනවා. මොකද බොහොම අමාරු කොටස දැන් ඉන්නේ. මාගිරි දඹේ. කොමාරි මේකත් විනාඩි 10කින් නැගින්න උත්සාහ කරනවා. 3:10 වෙනකොට මට මළුවට යාගන්නට පුළුවන් වෙයි. දැන් වෙලාව 3:08. දැන් ඔබ දකින්නේ මේ මළුව. තව මිනිත්තු දෙකකින් මට නගින්න පුළුවන්. ඒ කියන්නේ 3:10 වෙද්දී හරියටම මම මළුව කරා ළඟා වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මට පෑ 6යි මිනිත්තු 10ක් රජමාවතෙන් ශ්‍රීපාද කරුණා කරන්න කාලය ගත වෙලා තියෙනවා. ඉරත්නපාරේ මට ගියා පෑ 7කට ආසන්න කාලයක්. ඒ වගේම පෑ 3කට ආසන්න කාලයක් ගියා මට නල්ලදන්නි පාරෙන්. ඒ වගේම සඳකල දන්න පාරෙන් මට පැය 3 මාර්ග කාලයක් ගිහින්. ඉතින් මේ විදිහට තමයි ශ්‍රීපාදයේ පාරවල් 4කින් මම වන්දනා කරපු කාලයක්. ඒ වගේම ශ්‍රීපාදයේ වන්දනා කරලා තියෙන මම පස් වතාවක්. පස් වතාවෙන් 4 වතාවක්ම තනියෙන් තමයි වන්දනා කරේ. ඉතින් එහෙනම් මම උඩමළුව ඩික්මන්ඩ වෙන 3:10 වෙන්න කලින්. වලේ නම මෙයා මෙයාගේ උඩ බලතුල ආරගෙන ඉන්න වලේ.
හරියටම හතර වෙනකොට ආනියමල තැන්නේෙන් දවල් කෑමත් අරගෙන දැන් මම හතරයි කා දහයට වගේ හතරයි දහයට වගේ එතනින් බහින්න පටන් ගත්තා. දැන් එතනින් පල්ලහට යන ගමන් ඉන්නේ. උත්සාහ කරනවා මේ අද දවසේදී රාත්‍රී 10ට වෙන්න කලින් මම බයික් එක නවත්තපු තැනට දක්වා යන්න. පන්සලේ තමයි මම බයික් එක නැවැත්තුවේ, ශ්‍රී පලාපද්දල. උත්සාහ කරමු අපි. දැන් වෙලාව හරියටම 4:35යි. දැන් මම හැරමිටි පාන පහු කරා. ඒ කියන්නේ අර කුරුවිට පාරයි පලාපද්දල පාරයි දෙකට බෙදෙන්නේ. අන්නේ හැරමිටි පාන පහු කරගෙන දැන් මම 4:35 කියන්නේ ඇත්තටම මම ලොකු ස්පීඩ් එකකින් බහැලා තිනවා. පෑක් ඇතුළත පල්ලම් බහැලා තිනවා. මට ඕක නගින්න ගියා හරියටම පෑ දෙකක්. ඒ කියන්නේ මම බහින් පල්ලම් බහිනකොට දවල්ට කෑමත් කාලා තමයි බැස්සේ. තිතින් විනාඩි 15කුත් අඩු කර එහෙම විනාඩි 45කින් මම බහැලා තිනවා. නමුත් මම නැටින් නගින්නවට පෑ දෙකකට ආසන්න කාලයක් ගිහිල්ලා තිනවා. ඉතින් ලොකු ස්පීඩ් එකකින් බහිනවා. මම හිතනවා හයකින් නගින්න තිබිච්ච එක මම පැය 3කින් බහැ ගන්න පුළුවන්. එහෙම වුණොත් මට 6:07 වෙද්දි පන්සල ගාවට, ශ්‍රී පලාපද්දර පන්සල ගාවට ගිහිල්ලා බයිසිකලේ ගන්න පුළුවන් වෙයි. හරි බලමු. ලබ 6:00යි. මට තව පඩි 2500ක් විතර බහින්න තියෙනවා. පඩි 2500ක්. දැන් වෙලාව හරියටම 7යි. මම ඉන්නේ පලාපද්දල විහාරයට පොට්ටන් උතුරින්. මෙතනට ගියාට පස්සේ වීඩියෝ එකක් කරන්න. දැන් ඉන්නේ මම පලාපද්දල පන්සලේ. මේ තියෙන මගේ බයික් එක. දැන් වෙලාව 7:25යි. ඒ කියන්නේ මට හරියටම 4ට විනාඩි 10ක් අඩුවෙන් වගේ කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ පහලට බහින්න. ලස්සන දර්ශනයක් මට පේනවා අතරින්. කඳු දෙක අතර මැද්දෙන් හඳ උඩට එනවා. මේ ඔබ ලස්සනට මෙතනට ඇස් වලට පේනවා. වීඩියෝ එකට ඒක ලස්සන දර්ශනයක් විදිහට ගන්න අමාරුයි.